ආදරම්මි තාත්තේ පුතේ දුවේ. දවස කියන එක හරිම වැදගත්. අවුරුද්දට දවස් 365ක් තියෙනවා. එතුළ මේ අවුරුදු 365 අරගෙන බැලුවොත් සුද්ධෝ බයිබලයේ ඇතුලේ 365 තැනක ලියවිලා තියෙනවා බිය නොවන්න කියලා. Be not afraid. දැන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඇයි මේ දවසට එකපාරක් ගානේවත් ලියවිලා තියෙනවා 365 දවසක? මතාවක්. ඒ කියන්නේ මේ මොහොතේදී අම්මේ තාත්තේ පුතේ දුවේ මනුස්සයාගේ ජීවිතේ නිරන්තරයෙන්ම දන්නේම නැතුව පුංචි බයක් ඇති වෙනවා. මේක තමයි මනුස්සයාගේ ජීවිතයේ තියෙන ඔරිජිනල් සින් එක ඇතුලේ තියෙන මේ ආනිසංස. මනුස්සයා පාපය දැනුවත් නොදැනුවත්ව කරනවා. ඊට පස්සේ පාපයේ උඩුදු වෙනවා. පාපයේ මනුස්සයාට පුංචි බයක් ඇති කරලා දානවා. ඒ නිසා දවස ගානේ මනුස්සයාට එක එක තලයේ බයවල් ඇති වෙනවා. මිල මුදල් ගැන බයක් ඇති වෙනවා, පිළිගැනීමේ බයක් ඇති වෙනවා, නිරෝගී සුවය ගැන බයක් ඇති වෙනවා, මේ අනාගතය ගැන බයක් ඇති වෙනවා, අතීතයේ දැන් කවුරු හරි ආයේ දැනගනීද කියලා බයක් ඇති වෙනවා, වර්තමානයේ කොහොමද ජීවත් වෙන්නේ කියලා බයක් ඇති වෙනවා, භාර්යාව ගැන බයක්, ස්වාමි පුරුෂයා ගැන බයක්, සබාව ගැන බයක්, දරුවෝ ගැන බයක්. ඉතින් බලන්න ගියාම මේ හැම එකටම අම්මේ තාත්තේ පුතේ දුවේ මේ බය තමයි කාරණාවක් වශයෙන් තියෙන්නේ. ඔබේ මගේ ජීවිතේ සමහර අසාර්ථකත්වයන් වෙනුවෙන් හේතුකාරකයේ මොකද්ද කියලා ඇහුවොත් කාර්ය ඒ බය. ඒ නිසා දවසට ඇතිවෙන බය දවසින් නැති කරන්නට ඕනේ අම්මේ තාත්තේ පුතේ දුවේ. ඒ නිසායි ස්වාමින් වහන්සේ යසාය පොතේ 43 පැහැදිලිවම කිව්වේ බිය නොවන්න, නුඹලා මාගේ ඇස් සමුවේ වටිනා වස්සුවක්ය, නුඹලා ජල මැදින් ගියත් ගිනි මැදින් ගියත් මම විනාශ වෙන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව කියලා කියනවා මමයි ඔබව හදා වැඩුවේ, මමයි ඔබව මේ මවාලුවේ. එනිසා මවල හදන ස්වාමින් වහන්සේ කියනවා ඒ ඔතොරිටි එක ඒ අයිතිය මාගාව තියෙනවා. එනිසා දැන් ඔබ බය වෙන්න එපා. ඔබ බය වෙලා මේ මොදේ කලකිරිලා ඔබට යන්නට යන ගමනේ යන්න නැතුව ඉන්න එපා. එදිනෙදා දවසේදී ඇතිවෙන බය එහෙනම් මොකද කරන්නට ඕනේ? දෙවියන් වහන්සේගේ දැහැතට බාර දෙන්නට ඕනේ. බය නිදහස් කරන ස්වාමින් වහන්සේට බාර දෙන්නට ඕනේ. බය තුරන් කරන ස්වාමින් වහන්සේට ආදම් සහ ඒව පව් කරලා ඉවර වෙලා ඔවුන් ගිහිල්ලා හැංගෙනවා. හැංගිච්ච බයෙන් හැංගිච්ච ආදම් සහ ඒවව දෙවියන් වහන්සේ හොයාගෙන ගිහී. ඒත් දෙවියන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා දඬුවම් කරන්න නෙමෙයි. ඔවුන් අසාර්ථක කරන්න නෙමෙයි. ඔවුන් පීඩාවට පත් කරන්න නෙමෙයි. ඔවුන්ගේ ජීවිතයේ පිළිසරණයක් වෙන්නේ ඉස්සල්ලාම දුන්න පිළිසරණේ මොකද්ද? ඔවුන්ට දැනුණා විලි ලැජ්ජාවක්. අපි දැන් මේකට අපි දැන් මේ මොහොතේදී නිර්වත්ව ඉන්නවයි කියලා දැනෙන්න පටන් ගත්තා. ස්වාමින් වහන්සේ පළවෙනි ඇඳුම නිර්මාණය කරලා දුන්නා. විලි වැහැව්වේ දෙවියන් වහන්සේ. ඒ නිසා රත්න අම්මේ තාත්තේ පුතේ දුවේ බය කියන දේ ඇති වුණාට පස්සේ ලැජ්ජාව කියන දේ ඇති වෙනවා. ඒ නිසා දවස ගානේ බයයි ලැජ්ජාවයි මිනිස්යාගේ ජීවිතේට ඇතුල් වෙන්න ඇතුල් වෙන්න මේ මිනිස්යා දුර්වල වෙලා හීන වෙලා ඇද වැටිලා කලකිරලා බලාපොරොත්තු සුන් කරගෙන ඒ ජීවිතේ අසාර්ථක කරගන්නවා. ඒ නිසායි ඔබට මට ආගම ධර්මයේ අවශ්‍ය. ඒ නිසායි දෙවියන් වහන්සේගේ බලය අල්ල ගන්නට අවශ්‍ය. ඒ නිසායි වහන්සේගේ අතැඟිලි මත රැඳිලා ඉන්න අවශ්‍ය. ඇයි නැත්තම් ඔබ මා දුර්වල චරිතයක් වෙලා නිකම්ම නිකම් පරණ ලක් බවට පත් වෙලා යනවා. දෙවියන් වහන්සේගේ සලස්ම ඔබව මාව දුර්වල කරලා පරණ ලක් කරලා පැත්තක දාලා ඔහේ තියෙන එක නෙමෙයි. දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබව මාව ඉස්සීර තැනකට ගේන්න, බලවන්ත තැනකට ගේන්න, අභිෂේකාත්මක තැනකට ගේන්න,
උන්වහන්සේ සිතන විදියට බලාපොරොත්තු වෙන විදියට ඔබව මාව පත් කරන්න මොකද ජෙරමය පොතේ 29:11 ස්වාමීන් වහන්සේ කියනවා මට තියෙන ඔබ වෙනුවෙන් සලස්මා ඒ නිසා නුඹලා මුළු සිතින් මා සොයනා කල නුඹලාගේ විපත්ති පිණිස නොවන නුඹලාගේ සෞභාග්‍ය පිණිස පමණක් වෙන යෝජනා මා ළඟ තියෙනවා ඒ නිසා ඔබ මා ළඟට එන්න මා තුලට එන්න මගේ යෝජනාව මට ඔබට හෙළිදරව් කරන්නට ඕනේ එතකොට ඒ යෝජනාව ඔබ ක්‍රියාත්මක කරනවා එතකොට මම ඔබව ඔසවගෙන යනවා ඔබට යන්න බැරි තැන. එහෙනම් අම්මේ තාත්තේ පුතේ දුවේ බය වෙන්න එපා. දවසේ තියෙන බය දවසින්ම අතහැරමු. අනාගත බලාපොරොත්තුව දිවෙන් වහන්සේගේ දෑතට බාර කරමු. චිසුමීදයි.